ආසියා ශාන්තිකර කලාපයේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ ඇගයීම්කරණය පිළිබඳ අවබෝධය පුළුල් කිරීම සඳහා පවත්වනු ලබන ප්‍රථම වැඩමුළුව අද දින ආරම්භ වුණා. ඒ කොළඹ ගලධාරි හෝටලයේදී අද සිට ලබන 30වනදා දක්වා මෙම වැඩමුළුව පැවැත්වෙනවා. පුහුණු වැඩසටහන තුළදී නිර්වද්‍ය සාධක මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනයක් සඳහා ඇගයීම්කරණය යොදා ගැනීමට ඇති හැකියාවන් සහ එහි වැදගත්කම පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දීමට නියමිතයි. ආසියා ශාන්තිකර කලාපයේ රටවල් 20ක් නියෝජනය කරමින් 50 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් මීට සහභාගී වෙනවා. ඇගයීම් පුහුණු සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර වැඩසටහන, ආසියා ශාන්තිකර ඇගයීම් සංගමය, ඇගයීම් සඳහා වූ ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය සහ ඇගයීම් සඳහා වූ ආසියා ශාන්තිකර කලාපයේ මන්ත්‍රීවරුන්ගේ සංගමය මීට සංවිධාන ශක්තිය ලබා දෙනවා. දින 4ක කාලයක් පුරා පවත්වනු ලබන මෙම වැඩසටහන තුළදී ඇගයීම් කරන ක්‍රියාවලිය පරිපාලන කටයුතු සඳහා පමණක් නොව ප්‍රතිපත්ති නියාමනයේ මූලික මෙවලමක් වශයෙන් යොදාගත හැකි ආකාරය පිළිබඳවද පුළුල් ලෙස අවධානය යොමු කිරීමට අපේක්ෂිතයි. අද දින සමාරම්භක වැඩසටහනට දේශපාලචින් මෙන්ම විවිධ ශ්‍රේෂ්ඨයන් නියෝජනය කරමින් දෙස් විදෙස් නියෝජිතින් රැසක් එක්ව සිටියා. දැනට ශ්‍රී ලංකාවේ සිස්ටම් චේන්ජ් එක පිළිබඳව කතා කරන අවධියේදී විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ දැන් වැඩි මන්ත්‍රී පිරිසක් ඇගයීම් සඳහා අලුත් ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ගෙන යා යුතුයි කියන මතය අද තහවුරු වෙලා තියෙන අතර ජනාධිපතිතුමාට මේ ගැන අපි කතා කරුවම එතුමාට එකඟ වුණා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් ළඟදීම ක්‍රියාත්මක වෙයි කියලා. ඒ තුලින් අපි හිතනවා පාර්ලිමේන්තුව තුල වගවීම සහ විනිවිදභාවය මීට වඩා තහවුරු වෙනවා. මේ රටේ ඇතිවෙන නාස්තිය දූෂණය පිළිබඳව මෙය උපකරණයක් හැටියට අපිට මෙයට එරෙහිව භාවිතා කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේකේ වැදගත්ම දේ මේ පුහුණුවේ අවසන් දිනය පවත්වන්නේ අපේ පාර්ලිමේන්තුව තුළ. අපේ කතානායකතුමත් එකට සම්බන්ධ වෙනවා. මේ වැඩසටහනේ බලාපොරොත්තුව තමයි ඇගීම සම්බන්ධව දැනුමක් ලබා දීම සහ ඒ ඇගීම සම්බන්ධව ලැබෙන දැනුමෙන් රටේ දියුණුව සඳහා සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපත්ති සම්පාදනය සඳහා ඇගීමෙන් ලැබෙන තොරතුරු දත්ත භාවිතා කරන්න කොහොමද කියන එකක තමයි මේ වැඩමුළුවේදී කතා කරන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.